මේගේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සම්බන්ධයෙන් ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට නියමිත මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් තිබෙනවා. ඒ අනුව මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහුගේ පපුවට සහ ඔහුගේ වම් පාදයට සිදුවුණු බරපතල තුවාල හානි සිදුවීම නිසාවෙන් ඔහු මරණයට පත්වුණු බවටයි නිගමනය වී තිබෙන්නේ. ඔහුගේ බාහිරව කිසිදු ආකාරයේ තුවාලයක් හෝ වෙන ආකාරයක කාරණාවක් වාර්තා නොවීම නිසා ඔහුගේ මරණයට පත්වීම පිළිබඳ මරණ පරීක්ෂණ වාර්තාවේ වෛද්‍යවරයා නිරීක්ෂණයෙන් පසුවයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව පපු ප්‍රදේශයට සහ වම් කකුලට සිදුවුණු බරපතල හානි පාදක කරගනිමින් ඔහු මරණයට පත්ව ඇති බවයි තහවුරු වී තිබෙන්නේ. ඒ වගේම තමයි මෙහිදී මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි V8 එකක්, ලෑන්ඩ් ක්‍රූසර් සුපිරිතම ජිප් රථයක් මේ. මේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 150, 180, 190 වැනි වේගයකට ගියත් සාමාන්‍යයෙන් මේවායේ හානියක් නැත, මේවා ආරක්ෂිතයි කියන පදනමකින් යුතු වාහන ලෙස තමයි සැලකෙන්නේ. නමුත් අධිවේගී මාර්ගයකදී මෙතරම් වේගයකින් ගමන් කළත් එය කන්ටේනර් නැත්නම් බහලු ප්‍රහාණය කරන ලොරි රථයක වැදුණු විට එය පැමිණෙන වේගයත් එක්ක වෙන හානිය අතිවිශාලයි. ඒ නිසා ඔබ සතුව පවතින්නේ සුඛෝපභෝගී රථයක්, ඔබ සතුව පවතින්නේ ඉතාමත් මිල අධික රථයක් කියන දේ කෝටි 7කට 8කට ආසන්න වටිනාකමක් මේ වෙන විට ලෑන්ඩ් ක්‍රූසර් V8 එකක වටිනාකම ලංකාවේ නියම වෙනවා. හැබැයි ඔබ යන වේගයත් එක්ක එහි ආරක්ෂිත යකඩ ආවරණයක් වෙනවා තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වාහන වගේ නෙමෙයි, මෙහි යම් ආකාරයක ස්ට්‍රක්චර් එකක් තිබෙනවා යකඩ වලින්ම සැකසුණු. ඒ සියල්ල බිඳ දරාගෙනමින් දැවැන්ත පීඩනයක් මේවායේ වේගයත් එක්ක මේවට එනවා. ඒ නිසා එයා බෑග්ස් තියා මොන දේවල් වලින් යම් ආකාරයක ආරක්ෂාවක් බලාපොරොත්තු වුණත් ඒ දැනෙන පීඩනය, ඒ ගැටීමත් එක්ක ඇතිවන පීඩනය දරාගන්න මිනිස්සෙකුට අමාරු වෙනවා. අන්න ඒ නිසා ඔබට තිබෙන්නේ සුපිරි ජිප් රථයක් හෝ සුපිරි වාහනයක් වුවත් ඔබ ගමන් කරන වේගය අනුව සහ ඔබේ අනතුරු අනුව ඔබේ ජීවිතය අනාරක්ෂිත බව මතක තියාගන්න. ඒ නිසා කෝටි ගණන් වලින් වාහනවල මිල තක්සේරු කළාට ඒවා එක තප්පරයකින් ඇහිල්ලකින් ජීවිත සම්පූර්ණයෙන් විනාශ විය හැකියි. ඒ පණිවිඩයත් අපි ඔබට ගෙනෙනවා.